හොඳයි අපි දැන් එකදලා ඉන්නේ Photoshop සිංහලෙන් පාඩම් මාලාවේ හතරවෙනි පාඩමත් එක්ක මේකෙදී අපි බලමු quick marks. ඒ කියන්නේ මේ quick marks කියන්නේ මෙන්න මේ tool එකේ තියෙනවා තෝරාගත් ප්‍රදේශයකට selection එකක් මේකෙන් දාන්න පුළුවන් marks එකක් විදිහට. අපි බලමු ඉස්සලම අපිට හදාගන්න තියෙන්නේ මෙන්න මේ වගේ photo එකක්. අපිට මෙන්න මේ වගේ ඡායාරූපයකින් තමයි කපලා ගන්න තියෙන්නේ. බලමු ඉස්සලාම අපි මේක black and white කරන් ඉන්න වෙනවා මේ color plate එක quick marks එකෙන් අපි අඳින්න නම් ඒකට අපි keyboard එකේ D අකුර press කරනවා. එතන මේක කළු සුදු වෙනවා. උඩ කළු තියෙන්න ඕනේ යට සුදු තියෙන්න ඕනේ. වෙනස් කරන්න නම් මාරු කරන්න පුළුවන්. ඊළඟට අපි brush tool එක ගන්නවා. brush tool එක අරගෙන අපිට පුළුවන් මේ අවශ්‍ය කරන රූපේ zoom කරන්න මේකෙන් අවශ්‍ය ගන්නට zoom කරගෙන අපි brush tool එක අරන් ඒක brush tool එක right click කරලා අවශ්‍ය ගන්නට ලොකු කරගන්නවා. ඉස්සෙල්ලාම quick marks එක ඔබලා ඉන්න ඕනේ. එතන කළු උඩට දාගන්න. දැන් අඳින්න පටන් ගන්න මේ වගේ රතු පාටින් අඳිනවා. ස්පේස් බාර් එක ඇදලා රූපිත අපාතර ගන්න පුළුවන්. රයිට් ටික් කරලා මම ආයේ මෙන්න මේ වගේ තද බ්‍රෂ් එකක් දා ගන්නවා. වටේ කපන්න. මේ විදිහට බලලා ඉඳගෙන යනවා ගන්නට. මේ විදිහට වටේ මැදගෙන යනවා. ඉතුරුන තැනත් ඇඳ ගන්නවා මේ වගේ. රයිට් ක්ලික් කරලා අවශ්‍ය දැන් පොඩි කර ගන්නවා. හරියටම බල්ලා හිමීට ඇඳ ගන්නවා නම් හොඳටම ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට මේ විදිහට ඇඳ ගන්න. එතකොට මේ වගේ පිටපයින් දැන් අපිට පුළුවන් මේකේ බ්ලැක් තියෙන එක මෙතනින් වයිට් දාන්න. වයිට් දැම්මහම අපිට පුළුවන් පිටපැනපු දැන් මකා ගන්න පුළුවන් මේ විදිහට. තවත් ලොක් කරලා හොඳටම බලා ගන්න. කීබෝඩ් එකේ X ඔබලා අපිට මෙතන වයිට් දා ගන්න පුළුවන්. එතකොට අපිට ඇඳපු දෙයක් ඕනනම් මකන්න පුළුවන් ආයේ. keyboard එක D ගහලා black ගන්න පුළුවන්. එතකොට අපිට රතු පාටින් ඇඳ ගන්න පුළුවන්. right click කරලා මේ වගේ රෝම වගේ තියෙන තැන් අඳිනකොට opacity එක ටිකක් අඩු කරලා ඒ තැන් ඇඳ ගන්න. අනිත් තැන් හොඳට ලොකු කරලා බලලා opacity එක දාලා ඇඳ ගන්න. පරදෙන තැන් X ගහලා මෙතන white ගන්න නැත්නම් මෙතනින් හරි අරගෙන මකන්න පුළුවන් රතු පාට වැඳලා ඉව. අන්තිමට අපි අවශ්‍ය කොටස රතු පාට ඇඳලා ඉවරුනහම ආයෙත් මෙතන quick marks එක click කරන්න. එතන මේ වගේ selection එක වැටෙනවා. ඒක වැටෙන්නේ පිටර නිසා අපි select කියන එකට යනවා. ගිහිල්ලා inverse කියන එක දෙනවා. එතකොට මේ වගේ අතරවට selection එක වැටෙනවා.
දැන් අපි මේක දාගමු. මූව් ටූල් එකට යනවා. දාගන්න ඕනේ තැනට අපි දාගන්නවා ඇදලා. මෙතන ඉරේස් ටූල් එකට යන්න පුළුවන් මෙතනින්. එකෙත් රයිට් ක්ලික් කරලා මේ වගේ ටූල් එකත් තවරගෙන ඔපැසිටි එක කලින් වගේම ටිකක් අඩු කරලා අපිට අවශ්‍ය නම් මෙන්න මේ වගේ කකුල් වැහෙන තැන් අපිට මකා ගන්න පුළුවන්. ඒ වගේම වැරදුන තැනක් තියෙනවා නම් අපිට රයිට් ක්ලික් කරලා මේ වගේ එකක් අරගෙන ටිකක් මකා ගන්නත් තවරනම් පුළුවන්. අවශ්‍ය නම් මේකෙම කොපියක් ගන්න පුළුවන්. ඕල්ට් එක අල්ලගෙන මූව් ටූල් එකේම ඇදලා ගන්නවා. එඩිට් ගිහිල්ලා ප්‍රී ට්‍රාන්ස්ෆෝම් ගිහිල්ලා මේක පොඩි කරනවා. රයිට් ක්ලික් කරලා ෆ්ලිප් හොරයින් සෙන්ටර් දෙනවා. මේක මේ වගේ ඈතින් තියන්න පුළුවන්. මේක ටිකක් මෙහාට ගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ ක්වික් මාක්ස් ටූල් එකේ වැඩ කරන විදිහ. අපි ඊළඟට බලමු ක්වික් මාක්ස් ටූල් එකෙන් තවත් සිලෙක්ෂන් දාලා මීටත් වඩා හොඳ විදිහකට කපා ගන්න විදිහ ඉදිරි පාඩම් වලදී. අපේ ඉදිරි පාඩම් එක්කල එකතු වෙන්න වීඩියෝ එකට යටින් තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම අදහස් මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැන මේ සම්බන්ධයෙන් තියෙන අදහස් පහලින් comment කරන්න.